Yasan seni namen sirdiler nasıl bu dar sakıyorlar? Adı dine abahamlarda değil vatine gelinmi, abı sabah ve sevmeyi kırmı, siz de su derseniz. Yudenam, Yasasu Hansege namen, Adarayın gavrayın diligarı labarma. Adı davse sitriyle maginma bedagarne, Devindur Pamanak Vishwasa kare, Obagiye barapurutu iştakarlar yana mağutu kavaya tete. Abi barapu baybal padaya, Gita avariye hata deke pasveni padaya. Mage atmaya, Devyan Vahanse kerehi Pamanak bala situva. Maknisada, Mage barapurutu unvahanse kerehmeya. මේ පදේ කියනවා වගේම අපගේ ආත්මය බලා සිටින්න අවශ්‍ය දෙවිඳුන් කෙරෙහි පමණයි. ඒ වගේම අපගේ බලාපොරොත්තු පැමිණෙන්නේ දෙවියන් වහන්සේ තුලින්. අපි බලමු උදාහරණයක් වශයෙන් දාවිදගේ කතාව. දාවිද කියන්නේ කුඩා කාලයේ පටන්ම බැටළුවන් බලාගත්තා වූ කෙනෙක්. ඉතින් මේ බැටළුවන් බලා සිටින අතරතුරේ ඒ ආපු සිංහයන්ගේ කොටියන්ගේ වලසුන්ගේ දාවිද්වත් ඒ බැටළුවන්වත් දෙවිඳුන් ආරක්ෂා කළා. ඒට හේතුව උනේ දාවිද් දෙවිඳුන් කෙරෙහි විශ්වාසය තිබු නිසා. උන්වහන්සේ කෙරෙහි දාවිද්ට ගැඹුරු විශ්වාසයක් තිබුණා. ඉතින් ඔහුට විශ්වාසය තිබුණා ඔහුගේ බලාපොරොත්තු දෙවිඳුන් ඉෂ්ට කරන්න යනවා කියලා. ඒ වගේම අපි බැලුවොත් ගෝලියත් පරදුම් කතාව දෙස ඔහුට ගොඩක් අය විහිළු කරා. ඔයාට මේ දේ කරන්න බෑ ඔයා යන්න එපා කියලා. නමුත් දාවිද්ට දෙවිඳුන් කෙරෙහි විශ්වාසයක් තිබ්බා. ඒ වගේම බලාපොරොත්තුවක් තිබ්බා මට ගොලියත්ව පරද්දන්න පුළුවන් කියලා. ඒ නිසා ඔහු ඒ සටනට ගියපු වෙලාවේ ඒ ගොලියත්ව පරද්දන්න දෙවිඳුන් ඔහුට ශක්තිය දුන්නා. ඒට හේතුව උනේ දෙවිඳුන්ව විශ්වාස කරපු නිසා. ඒ වගේම ඔහුට ඔහු විනාශ කරන්න ගොඩක් සතුරු එක එක මාර්ගවලින් පැමිණියා. නමුත් දෙවිඳුන් ඔහු ආරක්ෂා කළේ ඔහු දෙවිඳුන් කෙරෙහි විශ්වාසයෙන් සිටපු නිසා. ඉතින් ඔහු හැමදාම අලුයම අවදි වෙලා උන්වහන්සේට නව ගීතිකාවකින් ඔහුම ගීතිකාවක් හදලා උන්වහන්සේට ප්‍රශංසා කරනවා. උන්වහන්සේට නමස්කාර කරනවා. ඒ වගේම ඔහු උන්වහන්සේ කෙරෙහි හැමදාම උන්වහන්සේට අලුයම අවදි වෙලා උන්වහන්සේ උදෙසා යාඥා කරනවා. ඉතින් මේ හැම දෙයක්ම කරුණු කොටගෙන උන්වහන්සේ ඔහුගේ ජීවිතයේ තිබ්බව හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරනවා. ඔහු රජ කෙනෙක් බවට පවා පත් කරා. ඒට හේතුනේ උන්වහන්සේ කෙරෙහි පමණ විශ්වාසයෙන් සිටිය නිසා. ඉතින් ඒ වගේම මගේ ජීවිතයේ ගත් විට මම දෙවිඳුන්ව නොදන්නා කාලයේදී මගේ බලාපොරොත්තු මම ඉෂ්ට කරගන්නේ කොහොමද කියලා මම ගොඩක් මාර්ග සෙව්වා. ඒ වගේම මට විසඳුමක් නැතුව සිටියා. මගේ බලාපොරොත්තු කොහොමද ඉෂ්ට කරගන්නේ කියලා මම සිතුවා. නමුත් මම දෙවිඳුන්ව හඳුනාගෙන උන්වහන්සේ තුල සභාවට පැමිණලා උන්වහන්සේ ගැන ඉගෙන ගන්න මොහොතේ මම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න ගත්තා. ඒ විශ්වාසය මත උන්වහන්සේ මගේ සියලු බලාපොරොත්තු ඉටු කරලා තියෙනවා. ඉතින් ඔබත් මේ කාලේ බලාපොරොත්තු ඉටු කරගන්න බැරුව ගොඩක් ප්‍රශ්න, පීඩා, දුක් මාධ්‍ය සිටිනවා වෙන්න පුළුවන්. ඒ මටයි මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැත්තේ, මගේ තියෙන ආශාවන් ඉෂ්ට වෙන්නේ නැත්තේ කියලා ඔබ කනගාටුවෙන් සිටිනවා වෙන්න පුළුවන්. අදයි දවස ඔබට යන්න මාර්ගයක් නැතුව සිටිනවා වෙන්න පුළුවන්. ඔබට තියෙන එකම මාර්ගය තමයි දෙවිඳුන්ගේ මාර්ගය. ඔබ දෙවිඳුන්ගේ මාර්ගයට පැමිණෙන්නේ උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරලා උන්වහන්සේව පමණ තදින් විශ්වාස කරලා ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. උන්වහන්සේ අනිවාර්යයෙන්ම උන්වහන්සේව විශ්වාස කරන තැනත්තාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න යනවා. ඉතින් ඔබත් අද දවසේ උන්වහන්සේ විශ්වාස කරලා ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. සියලු දෙනාටම යේසු පිහිටයි. අද දවසේ සිතුවිල්ල තුළ ඔබට මට බලාපොරොත්තුයේ වචනයක් ගෙනාවා. ඒ තමයි යේසුස් වහන්සේව පමණක් විශ්වාස කර ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නේ කොහොමද කියන දේ. ඉතින් ඔබ මෙච්චර කල් වෙන දෙවරුන්ව, වෙන ක්‍රම, වෙන වෙන කාරණාවල් ඔබ විශ්වාස කරලා ඔබගේ ජීවිතයේ කවදාවත් බලාපොරොත්තුවක් ඉෂ්ට වුණ නැත්නම් අද දින මේ දේ වචනය අනුව ඔබ යේසුස් පමණක් විශ්වාස කර ඒ යේසුස් වහන්සේට ඔබගේ හැම බලාපොරොත්තුවක්ම දෙන වෙලාවදී ඔබගේ ජීවිතයට හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න යනවා. ඔබ හැම කෙනෙක්ටම යේසු පිහිටයි.